आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत उदासन प्रवृत्ति विकास में मम कविंदु विजय वर्धन प्रथमेन सिरस्ताल गैस मिल वैडी करने नहे ऐमति बंदुलगेन सहातिकया किडारा मल सहा पिच्च मल गैन बुद्धि का किया ही अभिवकाश ऐटे गिया बेसोस याली पृथ्वी ऐटे දැන් දේශීය පුවත් ලොව පුරා මුස්ලිම් බැතිමතුන් අද හජ් අවුරුද්ද සමරනවා මුස්ලිම් පංචශීලයේ අනුව ස්වර්ව බලධාරීන් වෙත ඇති තම යටහත්භාවය පෙන්වීම මෙහි මූලික අරමුණයි මෙරට මුස්ලිම් බැතිමතුන්ද අද හජ් අවුරුද්ද සමරීම සඳහා එක් වුණා මෙම සැමරීම ආරම්භ වන්නේ ਸਰව බලධාරී අල්ලා තාලාගේ ශාස්ත්‍රවරයෙකු වන ඉබ්‍රාහීම් නබිතුමන්ගෙන් නබිතුමා සහ බිරිඳ වන හාජර්තුමියත් කුඩා දරුවා වූ ස්මයිල් නබිතුමත් ਸਰව බලධාරින්ගේ අනට කීකරුව කළ කැපකිරීම මහිලා සිහිපත් කරනවා දුප්පතුන්ට දන් දීම ඇතුළු කරුණු කිහිපයක් මහිලා මුස්ලිම් බැතිමතුන් ඉටු කරනවා මුස්ලිම් පංචශීලයේ අවසාන කොන්දේසිය වනුයේ හජ් වන්දනාවයි සෑම වසරකම අති විශාල බැතිමතුන් පිරිසක් හජ් වන්දනාව සඳහා මක්කමට එක් රැස්වෙනවා එහෙත් මෙවර වෙනත් රටවලින් මක්කම හජ් වන්දනාව සඳහා පැමිණීමට අවසර ලැබී තිබුණේ නැහැ මෙවර ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන්ට මක්කම හජ් වන්දනාව සඳහා එක්වීමට අවස්ථාව ලැබුණේ නැහැ එපමණක් නොව දේවස්ථානවලට එක්වී විශාල වශයෙන් යාඥා කිරීමේ අවස්ථාවද බොහෝ රටවල් මුස්ලිම් බැතිමතුන්ට හිමි වුණේ නැහැ මුස්ලිම් බැතිමතුන්ට සුබ හජ් අවුරුද්දක් වේවායි සියත අපේ පැතුමයි මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හජ් දිනේ වෙනුවෙන් සුබපැතුම් එක් කර තිබුණා හජ් සමයේ ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අතර අන්‍යෝන්‍ය අවබෝධය සෙනෙහස සහ සමාජාර වතාවත් ඉහළින් පිළිබිඹු කරන අධ්‍යාත්මික උළෙලකි එය ඉස්ලාම් සමාජයේ අනාගත පරපුරට සංස්කෘතිය පවරා දෙන සුවිශේෂී කාල පරිච්ඡේදයක් ලෙසද මම දකිමි සියලු ආගම්වලට අයත් ශාස්ත්‍රවරුන් මානව යහපැවැත්මට අවශ්‍ය ලෝකාර්ථ ධර්ම පෙන්වා දී තිබේ එමගින් සමාජ සාරා ශක්තිමත් කර අන්‍යෝන්‍ය සබඳතා ගොඩනැගීමට ලබා දෙන දායකත්වය අගනේය එය ලෝක යහපැවැත්මට සහ අඛණ්ඩතාවට අත්‍යවශ්‍ය සාධකයක් ඉස්ලාමීය දහමේ අවසාන ශාස්ත්‍රවරයා ලෙස සැලකෙන මුහම්මද් නබිතුමන්ගේ ජීවිතාදර්ශය අදටත් අනුගමනය කරන ඉස්ලාමීය අනුගාමික සියලු දෙනා අපේක්ෂා කරන දෙලව ජයග්‍රහණය සහ දිව්‍යමය සමීපතාව උදා කර ගැනීමට මෙම කාලය උපකාරී වනු ඇත කොවිඩ් වසංගතය හේතුවෙන් සාම්ප්‍රදායික ඇදහිලි සහ විශ්වාසයන්ට පෙර පරිදි කටයුතු කිරීමට යම් සීමාවක් පනවා තිබේ ඒ සියලු දෙනාගේ ආරක්ෂාව සහ සමාජ සුබසිද්ධිය පිණිසයි ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර මේ ඉස්ලාම් සමය වතාවත්වල නිරත වෙමින් කටයුතු කරන ලෙස සිහිපත් කරමි ශුද්ධ කුරානි සහ මුහම්මද් නබිතුමන්ගේ ජීවන දර්ශනය අනුව යන ඉස්ලාමීය බැතිමත් ඔබට දිව්‍යමය සමීපතාව සහිත අධ්‍යාත්මික විමුක්තිය හජ් යාඥාවෙන් සාක්ෂාත් වන මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරමි එමෙන්න ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හජ් දිනය සමරන ලබන ඉස්ලාමීය බැතිමතුන් වෙනුවෙන් සිය සුබපැතුම් එක් කර තිබුණා කායික හා ආර්ථිකමය වශයෙන් හැකියාවක් තිබෙන සෑම ඉස්ලාම් බැතිමතෙක්ම සිය ආයු කාලය තුලදී එක්වරක හජ් වන්දනාවේ නිරත විය යුතු බව විශ්වාසයයි ලොව පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් එකම අරමුණක බැඳී එකම පූජා භූමියකට රැස්ව මානුෂත්වයේ අපේක්ෂාව වන සාමූහිකත්වයේ අගය ප්‍රාර්ථනා කරන්නේ හජ් වන්දනාව තුලින් ඒ අනුගත් කල සමාජීය සහජීවනයේ මහිමය ලෝක ප්‍රජාවට sannivedanaya කරන ප්‍රමුඛ ආගමික උත්සවයක් ලෙස හජ් උත්සවය හැඳින්විය හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය හජ් දින පණිවිඩයේ දක්වා තිබෙනවා කුරුණෑගල පළාත් රෝහල ජාතික රෝහලක් ලෙස වැඩි දියුණු කිරීමට සහ කුලියපිටිය මූලික රෝහලේ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා කුලියාපිටිය මූලික රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවේ කාරක සභා අංක 1 පැවති සාකච්ඡාවකදී මුලසන ගණමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ කුලියාපිටිය මූලික රෝහලට හෘද ස්නායු පෙනහළු සහ වයෝවෘද්ධ ප්‍රතිකාර සේවා වෙනුවෙන් නව ඒකක ආරම්භ කරන ලෙසයි
रोहले नव एक आरंभकर्मी प्रदेश रोगी सील औषधा संपूर्ण आकारेट कुलियापीटिया मूलिक रोहल संवर्धने कलियुत बहुत मेहदी अग्रमा मेटमुद्र कुरनायगल पलात्रोहल जाति मटमे रोहल वेडदी मेदी अवश्यकर्ण वैद्यक लमा रोग ऐके सह शल्यन ऐकून सद सलसुम निर्माण कोट वैद्यक तटुदा हतरक गुणगले संकीर्ण क्लेसिम सदाद अवश्यकर्ण ताक्षणिक अनुमति यमु किरी मड़द मेहदी तीरनेऊना गैस मिल इहलदमी मट इडतबन्नी नति बव वेलंदामात्य बंदुल गुणवर्धन महता पवसनवा लीटर दहाटे गैस सिलिंडर एक मिल रुपयाल एकदहस एकसिय पनाहक दक्वा अडु किरीमटद कैबिनेट अनुमतिय हिमी वी तिबेनवा अद कोलंब पेवती माध्य हमुएदी अमात्यवरया मे बव प्रकाश कला सिलिंडर एक लीटर दहाट गैस संदा उपरीम सिलर मिल एकदहस एकसिय पनाह कोलंब ग्रियामार्ग आरंभ कल विट वेलंदपोले मे लीटर दहाटे गैस सिलिंडर අද පවතින මිලට වඩා අඩුකල මිල ගණන් යටතේ පාරිභෝගිකයන් ලබාගත හැකි වෙනවා ඇත්ත වශයෙන් මේ ගෑස් සමාගම් දෙකම රාජ්‍යාංශයේ වුණත් පෞද්ගලිකාංශයේ වුණත් ඉතා විශාල අලාභයක් ඇතුව තමයි ගෑස් අලෙවි කරන්නේ ඒට හේතුව තමයි ලෝක වෙළඳපොලේ ගෑස් මිල වැඩි වෙලා තියෙනවා මේ වැඩි වෙනට වඩා අඩු මිලට තමයි රජයේ ගෑස් දෙන්නේ ගෑස් වලට දීර්ඝ කාලෙක ඉඳන් රජයේ විශාල සහනාධාරයක් ලබා දෙනවා රාජ්‍යාංශයේ පාඩුව තුලින් එක නිසා මේක බරපතල ගැටලුවක් ලංකාව ගෑස් නිපදවන රටක් නෙමෙයි සම්පූර්ණ රජිය දරා ගැනීම සඳහා කටයුතු කරනවා මිසක් ගෑස් මිල වැඩිවීම පාරිභෝගික ජනතාවට තරන්න දෙන්න බෑ කියලා යහපාලන සමයේ කිඩාරම් ලෙස විපක්ෂයේ දුටු සමහර මල් අද ඒ අයට සමන් පිච්ච බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසනවා හැකි විගස ඉන්ධන මිලට සහනයක් දීමට මුදල් ඇමති සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යව සම්මහතා පවසනවා දැන් දේශපාලන වේදිකාවේ පළවූ අදහස් ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන්න පුළුවන් වෙච්ච විගසම ඒ සම්බන්ධයෙන් සහනය ලබා දෙන බවට මුදල් ඇමතිවරයා හැටියට බැසිල් රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරා මේ රටේ අතිබහුතරයක් ජනතාව අපේ පක්ෂය කෙරේ විශ්වාසයේ තියලා මේ පිහිටවා ගත්තේ දීර්ඝ ගමනක් යන්න ඒ දීර්ඝ ගමනේ යද්දී ඒ සිල්ලර බාධක ඇති කරනවා නම් ඒකට මූණ දෙන්න අපි අවශ්‍ය කටයුතු කරනවා මුදල් ඇමතිවරයා කියලා තියෙනවානේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාලා ගෙනල්ලා මේ රටේ ජීවත් වෙන්නේ වේලක් අර වේලක් කාලා එක වේලක් කන මිසු ගණනාවක් ඉන්නවා කියලා එතුමා ලැජ්ජා වෙන්න ඕනේ මොකද එතුමාගේ සහෝදරයෝ පවුල් පාලනේ අවුරුදු 20කට වැඩි මේ රටේ පාලනය කරලා තියෙනවා ඉතින් එහෙම පාලනය කරලා මේ විදිහට තුන් වේලක් කන්න බැරි අය මේ රටේ ඉන්නවා කියලා ප්‍රකාශ කරනකොට ඒකනෝ එතුමාලා ලැජ්ජා වෙන්න ඕනේ විස්පක්ෂයේ අවුරුදු 5ක් වල පෞගිය කාලේ අසුරණ විද්‍යාවත් වැඩ කටයුතු කරපු විද්‍යාවත් ඔව් අපේ රටේ ආර්ථිකයේ සියලු දෙයක්ම විනාශ කරපු රජය අපි මූලික පක්ෂයක් ආණ්ඩුවක් ඉදිරියේ අපි ආණ්ඩුව ඉදිරියේ කටයුතු කරන්න අපි වැඩ කටයුතු කරනවා අපි කිඩාරම් මල් කියලා ප්‍රතික්ෂේප කරපු දේවල් මේගොල්ලන්ට සමන් පිච්ච මල් වෙලා තියෙනවා එදා යහපාලන ආණ්ඩුවේ සමහර ඒවා පිළිගත්ත පිළි නොගත්ත ඒවා නිසා තොලංචි වුණා ඉතින් මේ ආණ්ඩුවත් දැන් ඉතාල පැහැදිලිව මේ තොලංචි වෙන ගමන තමයි පටන් ගන්න තියෙන්නේ රටක් හැටියට අපි දවසෙන් දවස ආණ්ඩු පිහිටවන්න ආණ්ඩු නැති කරගන්නයි බෑ ආණ්ඩු පිහිටවලා තින්නේ යම් කිසි කාලයකට ඒ කිසි කාලයකට පිහිටවපු ආණ්ඩු ඒ කාල සීමාව තුළ තමන්ගේ කටයුත්ත කරන්න ඕන කරනකොට නිවැරදි දේ කිරීමේ වගකීම සහ අර ජනතාවගේ හෘද සාක්ෂියේ විශ්වාසය රැකගැනීමේ යුතුකම වගකීම ඉටුකල යුතුයි කියලා අපි විශ්වාස කරනවා අපිට වමනාව තිබෙන්නේ ලංකාවේ සියලු දේශපාලන මතිමතාන්තර දරන රජයේ මේ ක්‍රියාමාර්ගය එරෙහිවන සියලු දේශපාලන සංවිධාන එකට එකතු කරන්න. ඒකට අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව තුල සිටින දේශපාලන පක්ෂ, ඒ වගේම පාර්ලිමේන්තුවෙන් පිට තියෙන දේශපාලන පක්ෂ, ඒත් එක්කම සිවිල් ව්‍යාපාර මේ සියල්ල එකට එකතු කරගන්න එක තමයි අපේ බලාපොරොත්තු. ඒකල ප්‍රදේශයේ පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ නිෂ්පාදනය හා අලුත් වැඩියා සිදු කරන නවතම ඒකකය ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ප්‍රවාහන අමාත්‍යංශයේ යටතේ පවතින ඒකල පිහිටි ගමනාගමන මණ්ඩලයේ බස් රථ නිෂ්පාදනය සහ අලුත් වැඩියා කරන ලක්දිව ඉංජිනේරින් පෞද්ගලික සමාගම් භූමියේ නවතම ඒකකයක් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද සහභාගී වුණා. අද රටේ තියෙන විවිධ
ආපදාවල් පත්වලා තියෙන වාහන අපේ අමාත්‍යංශයේ මේ ආයතනයෙන් හරිගස්සලා රට දයාද කිරීමේ වැඩපිළිවෙළයි අද අපි මම මේක ප්‍රධාන නිලධාරි මහත්මයාත් එක්ක කතා කරම එතුමකව මාසකට ලක්ෂ 60ක් විතර පඩි වලට යනවා කියලා ඒක දැන් මේ සමාගම රජයෙන් නැතුව ඒක මේ උපයාගත් මුදල් වලින් ගෙවන තත්ත්වයට පත් වෙලා ඒක ලොකු අගය කරන කටයුත්තක් මොකද අපි ලංකා ගමනාගමන මණ්ඩලය ගත්තත් රේල්වේ දෙපාර්තමේන්තුව ගත්තත් අපිට නඩත්තු කරන හැමදාම මහ භාණ්ඩාගාරයෙන් මුදල් ගන්න වෙලා තියෙනවා වාහන යම් ප්‍රමාණයක් වැවිලි සංස්ථාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ආයතන කීපකම වාහන යම් ප්‍රමාණයක් මේ වෙනකොට අපිට එවලත් තියෙනවා අලුත් වැඩියා කටයුතු කිරීම සම්බන්ධව බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපේ සියලුම නිලධාරීන් ඒකරාශී වෙලා අනිත් අමාත්‍යංශ වලටත් අපි කතා කරලා ඒ වාහන ගෙනල්ලා අපි අලුත් වැඩියා කරලා ධාවනයේ සුදුසු තත්ත්වයට පත් කරලා එයාගේ අමාත්‍යංශ ශක්තිමත් කරන අතරම ජනාධිපතිතුමාගේ අරමුණ වෙච්ච රජයේ නිලධාරීන් නැත්නම් රජයේ කටයුතු සඳහා අලුත් වාහන ආනයනය කිරීම වෙනුවට තියෙන වාහන අලුත්ම තත්ත්වයට සකස් කරලා දෙන්න පුළුවන් කියන විශ්වාසය අපිට ලක්දිව ආයතනයත් එක්ක තියන්න පුළුවන් කියන කාරණේ මතක් කරන්න අවශ්‍යයි බැදුම්කර වංචාව සම්බන්ධ නඩුවක විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු නොමැතිව නඩුව පවත්වාගෙන යාමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබා දී තිබෙනවා මෙම නඩුව තමිත් තොටවත්ත මංජුල තිලකරත්න සහ මොහොමඩ් එල්ෂඩින් යන විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී ජේෂ්ඨ රාජ්‍ය නීතිඥ ලක්මිනි ගිරිහාගම මෙනවියගේ මෙහෙවීම යටතේ සාක්ෂි දුන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ බලයලත් නිලධාරී KTA කැලුම් ප්‍රියන්ත මහතා සඳහන් කළේ මෙම නඩුවේ විත්තිකරුවෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් නැමැත්තා 2017 වසරේ ඔක්තෝබර් මාස 13 වනදා අවසන් වරට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා විදේශගතව ඇති බවයි. සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරන ගුවන් යානයකින් ඔහු සිංගප්පූරුව බලාපිටත්ව ගොස් ඇති බවත් ඉන්පසුව මේ දක්වා ඔහු යළි ශ්‍රී ලංකාවට නොපැමිණි බවටත් වාර්තා පිරික්සීමේදී අනාවරණය වන බවත් සාක්ෂිකරු පවසා තිබෙනවා. එමෙන්නම මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු වන අජහන් ගාර්දියා පුංචි හේවා නැමැත්තා 2018 වසරේ ජූනි මාස 23 වනදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් විදේශගත වී ඇති බව සඳහන් කළ සාක්ෂිකරු ඔහු සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව සඳහන් කළා. ඉන් අනතුරුව සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්සරයෙන් ප්‍රියන්ත සමන් නානායකාර මහතා කියා සිටියේ මෙම නඩුවට අදාළ සිතාසි බහර දීම සඳහා තමන් අර්ජුන් මහේන්ද්‍රන් නැමැති විත්තිකරුට අයත් කොළඹ 7 මල්පාරේ පිහිටි නිවසට ගිය බවයි. එම නිවසේ සිටි නටාෂා කාංචනා අංජලි මහේන්ද්‍රන් නැමැති විසින් අර්ජුන් මහේන්ද්‍රන් තම පියා බවත් ඔහු 2017 වසරේ සිංගප්පූරුව බලාපිටත්ව ගොස් ඒ ජීවත් වන බවත් ප්‍රකාශ කළ බව සාක්ෂිකරු පැවසුවා. මේ හේතුවෙන් විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් අධිකරණය මගින් නිකුත් කළ සිතාසිය බහර දීමට නොහැකි වූ බවද සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවා. ඉදිරිපත් වූ සාක්ෂි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුව කළේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 458 වගන්ති යටතේ අර්ජුන් මහේන්ද්‍රන් සහ අජහන් ගාර්දියා පුංචේවා යන විත්තිකරුවන් නොමැතිව එම නඩුව පවත්වාගෙන යාම සඳහා පැමිණිල්ලට අවසර ලබා දෙන බවයි. ඉන් අනතුරුව වැඩිදුර විභාගය අගෝස්තු මාස 26 වනදා තෙක් කල් තැබුණා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න